අයිබෝන් හරිතේ හරියට ගෙනෙන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාර දාස ප්‍රථමයේ නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත රෝහල් ගතබ සිටි රාජිත CID අතරංගුවට අතරංගුවටගත් රාජිත ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට සුදුවෙන් මාධ්‍ය සාකච්ඡාවට පෙනී සිටි දෙදෙනාට මුදල් ලබා දුන් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි. වේශ නිරූපණ ශිල්පියාගෙන් උත් CID ප්‍රශ්න කරයි. ළමා සිත විකෘති කරන පෙළපොත් ගැන කඩිනමින් විමර්ශනයක් අගමැති මහින්ද කියයි. ජනවාරියේ සිට බඩු මිල පහලට වාසුගෙන් ඉංගියක්. සැඟ ඌ සහල් ගැන නාමල්ගෙන් ඔත්තුවක්. ඔබේ දුරකථනයට විදේශ දුරකථන ඇමතුමක් ආවොත් පරිස්සමින් විදුලි සංදේශ නියාමන කොමිසමින් දැනුම් දීමක්. ප්‍රථමින් දේශීය පුවත්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මේ මාස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනී පෙරේරා මහත්මිය අද පස්වරුවේ රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර ලැබමින් සිටි රෝහල වෙත පැමිණ ඔහුගේ රෝගී තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. අත්තරංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා වරෙන් තුනිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ ලංකා පෞද්ගලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා ලංකා පෞද්ගලික රෝහල වෙත ඊයේ රාත්‍රියේ කියත රාජිත සේනාරත්න මහතා වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය වන තෙක් ඔහුගෙන් ප්‍රකාශය සටහන් කර ගැනීමට නොහැකි වුණා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එම රෝහල වෙත පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. මොකක් තත්ත්වේ දැන්? නෑ රාජිත ඇමතුමාව මේ නවත්තලා තිනවා කියලා ආරංචි වුණා. ඒ මේ එතුමාව බලන්න ආවා. නමුත් බලන්න හම්බුන්නේ නැහැ එතුමා මේ ICU එකේ ඉන්නේ. එදා ටිකක් කළා බලන් ඉඳලා දැන් ගෙදර යනවා. එතුමා මෙච්චර කාලයක් කොහෙද හිටියේ? ගණන් ඇමතුමාගේම තමයි අහන්න ඕනේ. ඇයි එතකොට හදිසියෙම දැන් මේ රෝහල් ගත වෙන්න හිතුවේ එතුමා? ඒකත් එතුමාගේ තමයි අහන්න ඕනේ. එතුමාගේ ශරීර සෞඛ්‍යය ගැන ඉතින් එතුමානේ දන්නේ. ඉතින් ඒකට මට උත්තර දෙන්න බෑනේ. මොකද තත්ත්වේ මේ මට කියන්නේ එතුමා ඇයි මේ මෙච්චර කාලයක් දැන් මේ එතුමාව දකින්න නැතුව ඉඳලා එකපාරට දැන් එතුමා රෝහල් ගත වුණේ ඇයි හදිසියෙම? කීයට විතර ඇඩ්මිට්ුනේ? මන් දන්නේ මට මතක නැහැ. මේ අතර මන්ත්‍රීවරයා පොලිස් ආරක්ෂාව යටතේ නාරාහින් පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සුදුවෙන් මගින් පුද්ගලීන් පැහැර ගැනීම සිදු කළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලෙන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මහතා පසුගිය 19 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප අයදුම් පතක්ද ගොනුකරනු ලැබුවා. අනතුරුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පසුගිය 24 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන් තුනිකුත් කරනු ලැබුවේ නීතිපතිවරයා විසින් සිදු කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත් අදාළ වරෙන් තුත රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජිත සේනාරත්න මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට සහ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ගියද ඔහු එහි රැඳී සිටියේ නැහැ.
අනතුරුව ඔහු ඊයේ රාත්‍රියේ හදිසියේ රෝහල්ගතවීමෙන් පසු අද පස්වරු 2:10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ. මෝසමක් මත මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශල්නි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කර තිබු හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා නාරාහෙන් පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග අංශයේ ප්‍රතිකාර ලැබ මෙලෙස ඔහු අත්අඩංගුවටගත් බවයි. සැකකරු ඇප මත මුදා හැරිය හොත් පරීක්ෂණ වලට බාධා සිදු විය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු පිළිබඳව පරීක්ෂාව සිදු කිරීම සඳහා ඔහු රැඳී සිටින ලංකා පෞද්ගලික රෝහල වෙත පිටත් යාමටයි තීන්දුව කළේ. එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රාජිත සේනරත්න මහතා පරීක්ෂා කිරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලින පෙරේරා මහත්මිය අද පස්වරුවේ නාරාහෙන් පිට පෞද්ගලික රෝහල වෙත පැමිණියා. ඒ අනුව රාජිත සේනරත්න මහතා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියේ. මම කතා කරන්නේ ඇත්ත. මේ රටේ දැන් තියෙනවනේ මීට වැඩිය ලොකු දේවල් කරන්න. මේ වගේ ලොකු දේවල් එනම් හොයන්න තියෙනවනේ. එහෙම තියෙද්දි මේ පුළු සෝඩි පොඩි පොඩි දේවල් අරගෙන මේ මිනිස්සු රවට්ටන්න කරන වැඩක් මේක. මම නම් ලොකු දෙයක් දකින්නේ නැහැ. මීට වැඩිය ලොකු දේවල් ඕන නම් තියෙනවා. හැබැයි මම කියන්නේ නැහැ. මට කියන්න අවශ්‍යතාවයක් නැහැ දැන්. මොකද මමත් මේ දැන් මම ඉස්පිරිතාලේ යන්නේ මරත් මේ ඉස්පිරි බේට්ටියක් ගන්න. ඉතින් ඒක නිසා මම නම් ওই පොඩි දේවල් වලට ලොකුවට හිතන්නේ නැහැ. ආණ්ඩුවක් ආවම දේශපාලන පැලිගැනීම් කෙරෙනවා. හැම ආණ්ඩුවක්ම ගිය පාරත් කරන්නේ, ගිය පාරත් දේශපාලන කැරෙනින් කරා. ඒකම මේ ආණ්ඩුවෙත් කරනවා. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැතිවරුන් මෙලෙස අදහස් පළ කළා. රාජිත සේනාරත්න කියන වීර චරිතය තමයි උසාවි නියෝගයේ එනකොටම හැංගුණා. අපි සැක කරනවා රාජිත සේනාරත්න මහත්මයාට එකපාරට හෘදයාබාධයක් ඇති වෙන්න හේතුවක් නැහැ. අත්අඩංගුවට පත්වී කියන බයට සෞඛ්‍යමය හේතු වංචනිකව අර්ථ දක්වමින් තමයි මේ ගැළවීමේ පොටක් පාදා ගන්න යන්නේ. ඉතින් අපි හිතනවා ඒ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඒ විදිහේ කූට වෑයමකට ඉඩ දිය යුතු නැහැ කියලා. අදටත් බොරැල්ල පැත්තේ, වනාදමුල්ල පැත්තේ මේ සුදුවැන් වලින් තමුන්ගේ ස්වාමි පුරුෂයා පුතා වරගෙන ගිහලා අනාථ වෙච්ච පවුල් දිනනවා. ඒතර සුදුවැන් කියලා කියන්නේ බොරුවක් නෙවෙයි. එන සුදුවැන් ගැන කතා කරපු මිනිස්සේ වත්තරංගුඩ ගන්න එකද වැඩි, සුදුවැන් කියන දේ පිළිබඳව පරීක්ෂණ පවත්වන එකද වැඩි. රාජසේන මහත්මයා මේ කොහෙද යන පුද්ගල දෙන්නේ ගෙනල්ලා සුළු ජාතිකයන්ව මේ කිමුල්ලන කන්න දුන්නා කියන එක කියලා ඇත්තම ඡන්දදායක බිහිවැද්දුවා. සුළු ජාතික ඡන්ද දහස් ගන්න අපිට නැති වුණා. එදම ඇත්ත කතන්දරේ. ඒ නිසා ඔහු වරදක් කළා තියෙනවා නම් ඔහු උසාවියට ගිහිල්ලා ඉවරලා ඒකට මුණ දෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී තියෙන ලක්ෂණ නැති වීගෙන යන දේවල් තමයි පේන්න තිබෙන්නේ. යම් මන්ත්‍රීවරයෙක්ට ඡන්ද කාලේ කරන්න පුළුවන් ප්‍රකාශ තියලා ඒ ප්‍රකාශ කිරීම තුළින් මෙවැනි නීතිමය පියවර ගන්නව නම් ඒක මූලික අයිතිවාසිකම වලට ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේක හරිද නැද්ද කියන එක ඔයලා බැලීම අත්‍යවශ්‍යයි. ප්‍රධාන වශයෙන් අපි දේශපාලනඥයන් හැටියට ඍජුව සිංහ වගේ කතා කරනවා නම් අපි සිංහ වගේම මූණ දෙන්න ඕන අනිත් ප්‍රශ්නෙට. එතුමා කතා කරේ සිංහෙක් වගේනේ. ඉතින් මම බය නැත්තම් කිසි දෙයකට මම මොකටද අනුන්ට පොළුව පාත් කරන්නේ? මම ගිහිල්ලා ඒක නීතිය ඉදිරියේ මගේ ප්‍රශ්නේ බේර ගන්නවා. මේක තමයි අපේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ කියලා මේකම ඉස්සරහට අරගෙන යන්න. ආණ්ඩුවේ නින්දේම සැතපිච්චාවේ රාජිත ඇමතුමාට තියෙන චෝදනා පිළිබඳව අධිකරණමේ ක්‍රියාමාර්ග ගැනීමේ කිසි වරදක් නැහැ. අපි විශ්වාස කරනවා මේක පිටිපස්සේ තියෙන තනිකර දේශපාලන දඩේමක්. සුදුවැන් රථවලින් පුද්ගලින් පැහැරගෙන ගොස් මිනිමැරුම් හා කොල්ල කැම් සිදු කළ බවට ප්‍රකාශ කරමින් සිදු කළ මාධ්‍ය සාකච්ඡාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා ලබන මස 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මිනිවිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී
පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදු වෑන් වලින් පුද්ගලින් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවට අදාළ පැමිණිල්ල අද කැඳවු ලැබූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරය පසුවන සරත් කුමාර සහ සංජීව මදනායක යන සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණ ඉදිරිපත් කළා. මෙහිදී මහේස්ත්‍රාත්වරිය ව්‍යවෘතාධිකරණයේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළ මිනිමැරුම් හා කොල්ලකෑම් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව රහස් පොලිසිය අධ්‍යක්ෂකවරයා ඉක්ුත් නඩු විභාගයේදී අධිකරණ හමුවේ ප්‍රකාශ කළ බව සිහිපත් කළා. එහිදී මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගෙන් විමසා සිටියේ එම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ කුමන චෝදනා යටදේද යන්න පැහැදිලි කරන ලෙසයි. ඊට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මිනිමැරීමේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන නොකිරීමට තීරණය කර ඇති බව අධිකරණයේ හමුවේ දන්වා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසිය නියෝග කළේ මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ කුමන චෝදනා යටදේද යන්න පිළිබඳව නිශ්චිතව මීළඟ නඩු විභාගයේදී අධිකරණය දැනුවත් කරන ලෙසයි. සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිචමරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකින්ට මහේස්ත්‍රාත්වරිය හමුවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව දන්වා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන්නේ කුමන චෝදනා යටදේද යන්න පිළිබඳව නිශ්චිත අවබෝධයක් අධිකරණයට නොමැති බැවින් මෙම අවස්ථාවේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීමට ඉඩ දිය නොහැකි බවයි. මෙම පැමිණිල්ලේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පමණක් නීතිපති දෙපාර්තමේන්තුව සහ රහස් පොලිසිය විසින් මෙම නඩුව පවත්වාගෙන යන බවට චෝදනා කළා. තම සේවාදායකයා විසින් පැවැත්වූ බව කියන මාධ්‍ය සාකච්ඡාව තුළින් ජනාධිපතිවරණ සමයේ තමන්ට අවාසියක් සිදු වූ බවට ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකවරුන් දෙදෙනා කිසිදු පැමිණිල්ලක් සිදු කර නොමැති අවස්ථාවක වෙනත් බාහිර පුද්ගලයෙකු කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදු කරන බවද ජනාධිපති නීතිචවරයා චෝදනා කර සිටියා. තම සේවාදායකයා ඉදිරිපත් කළ අපේක්ෂිත අයදුම් පත ලබන 30 වනදා විභාගයට ගැනීමට නියමිත වූ තිබේදී ඔහු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔහුට අගතියක් සිදු වන හේයින් මෙම අවස්ථාවේ ඇපයක් මත උදාහරණ ලෙසද ජනාධිපති නීතිචවරයා අධිකරණ වගන්තිය ප්‍රතිපාදන වලට අනුකූලව බැවින් එය ආපසු කැඳවීම සම්බන්ධයෙන් සාහිමකට පත්විය හැකි කරුණු තමන් හමු ඉදිරිපත් වී නොමැති බවත් එම නිසා අදාළ ඉල්ලීමට ඉඩ නොදෙන බවද මහේස්ත්‍රාත්වරිය ව්‍යවෘතාධිකරණයේ දන්වා සිටියා. විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළ රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම සඳහා රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් දෙදෙනාට මුදල් ලබා දුන් බව කියන රූමි මාර්ෂුක් නැමැති පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව සඳහන් කළා. එමෙන්ම මාධ්‍ය සාකච්ඡාවට ඉදිරිපත් වීම සඳහා රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් දෙදෙනාම වේශ නිරූපණයට ලක් කළ වේශ නිරූපණ ශිල්පියා ප්‍රකාශ ලබාගෙන තිබෙන බවත් තවත් අංශ කිහිපයකින් පරීක්ෂණ සිදු කරන බවත් රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ පැවසුවා. මෙහිදී රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා කරන ලද තවත් ඉල්ලීමක් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශනයට භාජනය වී තිබෙන සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවෙන් ලබාගෙන තිබෙන වීඩියෝ දර්ශන අඩංගු සංයුක්ත තැටි 4ක් රාජ්‍ය රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමටද අවසර ලබා දුන්නා. මීට අමතරව අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනා හඬ පරීක්ෂණය සඳහා රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට අවසර ලබා ලෙස කරන ලද ඉල්ලීමකටද මහේස්ත්‍රාත්වරය විසින් රහස් පොලිසිය වෙත අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව නඩුව නැවත ලබන 6 වනදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එතෙක් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනා තවදුරටත් එදිනෙතෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළා. පාසල් පිළිපොත් වලින් ළමා මනසට එක්රණ මතවාදයන් පිළිබඳව කඩිනමින් විමර්ශනයක් සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වවුනියා ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. समस्त लंका दहम पासल निपुणता एगेम जातक महोत्सव 2019 त्याग साहतिक पत्र प्रधान उत्सव अद पेरवुरुवे वाउनियाव इरट्ट पेरिय कुलम पराक्रम महाविद्यालय दीप वेत्वना ए अग्रामाते महिंद राजपक्ष महतागे प्रधानत्वेन මෙම අවස්ථාවට අස්කිර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලිහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මැති ඇමතිවරුන් අමාත්‍යංශ නිලධාරීන්තුරු පිරිසක් එක්වී සිටියා. ආගම් තිබෙන්නේ මිනිස්සු ජීවත් කරවන්නට මිස මිනිස්සු මරන්නට නොවේ. මිනිස්සු එකතු කරන්නට මිස මිනිස්සු බෙදන්නට නොවේ.
ආගමික කතුවරුන්ගේ සහ බුදුන් වහන්සේගේ ඉගැන්වීම හරියටම ලොවේ ක්‍රියාත්මක වෙනවා නම් අන්තවාදයක් ත්‍රස්තවාදයක් මේ ලෝකයේ කිසි තැනක තිබිය නොහැකි. සිංහල ඡන්දවලින් බලයට පත්වෙන දේශපාලඥයින් පවා සිංහල බෞද්ධයන්ට මහා සංඝරත්නයට ප්‍රසිද්ධියේ අවමන් කළා. මේ රටේ ඉන්න වෙනත් කිසිම ජාතියක හෝ ආගමක අය ඔය විදියට තමන්ගේ ජාතියට ආගමට ගැරහුවේ නැහැ. විදේශීය මුදල්වලින් පවත්වගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපන ක්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත් වෙලා තියෙන බව අපිට පේනවා. මේ රටේ ප්‍රධාන පෙළ විද්වත් භික්ෂුන් වහන්සේලා පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරලා තියෙන හැටි විස්තර කරනවා මම අහගෙන හිටියා පසුගිය දවස්වල. සමහර ආණ්ඩුවෙන් අච්චුගහ පොත්වල උතුරු නැගර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙනවා. සිංහල අලුත් අවුරුද්දක් සමහර පොත්වල හලලා හාමුදුරනේ. අපි කවුරුත් තේරුම් ගන්න ඕන මේ රට බෙදන්න සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න සිංහල දෙමළ ක්‍රිස්තියානි හින්දු සියලු දෙනාගේ මේ පවුල් සංස්ථා බිඳ දමන්න ළමුන්නා දෙමව්පියන් අතර ළමුන්සා ගුරුවරුන් අතර ළමුන්නා ආගම් අතර සම්බන්ධතා බිඳ දමන්න ඉතාම බලගතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා රට තුළ. ඒගොල්ලෝ මේ අරමුණ ඉටු කරගන්න වැඩසටහන් පටන් ගන්න පාසල්වල බාලාංශයේ ඉඳලා. එතකොට අවුරුදු කීපයක් ගත වුණාම කවුරුවත් දන්නේ නැතුවම සිංහල මිනිසුන්ගේ හිත් ඉබේම වෙනස් වෙලා පාසල්වල භාවිතාවන පොත්පත්වලින් ළමුන්ගේ හිත්තුලට දාන මතවාදය ගැන කඩිනමින් විමර්ශනයක් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයත් අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවමින් වර්තමාන ජනාධිපතිතුමා දැන් හාල් විකුරණ තැන්වලට යනවා, එළවලු විකුණන තැන්වලට යනවා. සමහරුන්ට මේක හොඳයි කියලාත් පේනවා, සමහරුන්ට මේ ගැන විවේචනක් තියෙනවා. අපිට මතක ඇති සජිත් ප්‍රේමදාස මහත්තුමා රෑට රෑට ගෙදරට එනවා කියලා බොරුවක් මැව්වා. මතකයිනේ ඒවලට එතුමා හරියට උත්තර දුන්නේ, අපේ කට්ටිය උත්තර දුන්නේ නැහැ. එතුමා එහෙම එකක් කියලා තිබෙන්නේ නැහැ. එංග මට කියන්නේ එතුමා එහෙම කියලා තිනවද කියලා. ඒ දවස්වල ඒකට විහිළු කරපු මිනිස්සු අද සිල්ලර කඩගාන රටේ ජනාධිපති ඇවිදිනකොට හුන් නැහැ සද්ද. රටේ ජනාධිපති ඇත්තටම සිල්ලර කඩගානේ ඇවිදිය යුතුද? හාල් මොල් වල ඇවිදිය යුතුද? එතුමාට එහෙම කරන්න අවශ්‍ය නැහැ. අර PHI නිලධාරියෙක් වගේ ගිහිල්ලා කඩවල් වල ඉඳගෙන ඉවර වෙලා මේ අර පොත් පෙරල පෙරල බලනවා. ඒක රටේ ජනාධිපති කළ යුතු දෙයක් නෙවෙයි. දැන් ඊයේ RMB එකට ගියා. ගොඩක් අය ඒකට හොඳ කියනවා. රටේ ජනාධිපතිතුමා රටේ මිනිසුන්ට ලං වෙන එක හොඳයි. එතුමා පත් කරේ ඒකට රටේ මිනිසුත් එක්ක ඉන්න. හැබැයි එතුමා ඒ කරන්නේ ඇත්තටම ෂෝ එකක්ද කියලා හිතන කාරණා මං ඇයි කියලා කියන්නද? මොකද ඔය මිනිස්සුත් එක්ක එකට හොරගම් කරපු දවිය. ඔය කට්ටිය ඔක්කොම ඉන්නේ ගෝඨා මහත්තයත් එක්ක. පළවෙන්ද කරන්න ඕනේ දූෂිත නිලධාරීන් වයින් කරන එක. මහින්ද මහත්තයා කණ්ඩායමේ වියත් උගත් බුද්ධිමතුන් අඩුයි. මේ ආණ්ඩුව පත් කරගත්තේ තනිකර මුලාවක් රටේ ජනතාවට පෙන්නලා. මේවර ස්ටේජ් එකේදී පොදුජන පෙරමුණේ උදවිය කතා කරේ නැහැ බඩුමිල ගැන. මොකද බඩුමිල ගැන කතා කරන්න දෙයක් තිබ්බේ නැහැ. හැබැයි ඕන්නේ කතා කරපු කාරණා දෙකක් තියෙනවා. එකක් පාස්කු ප්‍රහාරය. අනික් එක තමයි වඳ පෙති ගැන කතා කරා, වඳ ඇඳුම් ගැන කතා කරා, වඳ දොස්තරලා ගැන කතා කරා, වඳ කොත්තු ගැන කතා කරා, නොයෙකුත් දේවල් ගැන කතා කරා. හැබැයි අද වෙනකොට ඒ ඔවුන් ඇඟිල්ල දික් කරපු එක පුද්ගලයෙක්වත් අත්අඩංගුවට ගන්නවා තියා ඔවුන්ගේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් ඔය කියන කිසි කාරණාවක් පිළිබඳව හරි පරීක්ෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. ආයතන කිහිපයක නව සභාපතිවරුන් අද පෙරවරුවේ වැඩබාර ගැනීම සිදු කෙරුණා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා වැඩබාර ගැනීම අද පෙරවරුවේ සිදු වුණා. ඒ කොළඹ පිහිටි රක්ෂණ මන්දිරයේදී මෙතර මෙරට විශාලතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ සභාපති ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා පත් කර තිබෙනවා. වෘතයෙන් නීතිඥවරයෙකු වන ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන අතර තොරතුරු තාක්ෂණ සහ සිකියුරිටි ප්‍රින්ටින් මෘදුකාංග සංවර්ධනය රක්ෂණ තැරවකාර සහ සුරකම්පත් යන ශ්‍රේෂ්ත්‍රවල මෙන්ම පුද්ගලිකංශයේ ව්‍යාපාර කිහිපයකද අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස අත්දැකීම් ලබා තිබෙනවා. එසේම ඔහු සිය වෘත්තීය ජීවිතය තුළ ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ
අධ්‍යක්ෂක ජෙනරාල් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ ලංකා නැව් සංස්ථාවේ සභාපති යන තනතුරුද දරා තිබෙනවා. මේ අතර ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා මහජන බැංකුවේ සභාපති ධූරය සඳහා පත් කර තිබෙනවා. සුජීව රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී වරයෙකු වන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙකු දවනවා. ඔහු මීට පෙර ශ්‍රී ලංකා ගණකාධිකරණ සහ විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සහ වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසත් සේවය කර තිබෙනවා. සුජීව රාජපක්ෂ මහතා මෙරට ලයිස්තුගත සහ ලයිස්තුගත නොකළ සමාගම් රැසක අධ්‍යක්ෂක වරයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා. එමෙන්ම ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය ලෙස නීතිඥ සාගල අභය වික්‍රම මහත්මිය, සියපත්වීම් ලිපිය, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අතින් ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සියපත්වීම් ලිපිය ලබා ගත්තා. ඉන් අනතුරුව නීතිඥ සාගල අභය වික්‍රම මහත්මිය අද පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාරගනු ලැබුවා. ඒ නාවින් ආයුර්වේද ඖෂධ සංස්ථාවේදී මෙරට චංගම දුරකථන සඳහා ලැබෙන විදෙස් දුරකථන ඇමතුම් හරහා සිදු වූ අක්‍රමිකතාවයන් පිළිබඳව විවිධ පාර්ශ්ව හා පුද්ගලයන් විසින් සිදු කළ දැනුම්දීම් වලට අදාළව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඒ සඳහා පැමිණිලි කිරීමට විශේෂ කෙටි පණිවිඩ අංකයක් හඳුන්වා දී තිබෙනවා. මෙරට ජංගම දුරකථන වලට පැමිණෙන ඇතම් විදෙස් දුරකථන ඇමතුම් හරහා සිදුවන අක්‍රමිකතාවයන් පිළිබඳ තොරතුරු මේ දිනවල අසන්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා අප සියත ප්‍රවෘත්ති ඔස්සේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයද සම්බන්ධ කරගනිමින් විශේෂ තොරතුරු කිහිපයක් අනාවරණය කළා. ඒ අනුව විවිධ පාර්ශ්ව හා පුද්ගලයන් විසින් සිදු කළ දැනුම් දීම් වලට අදාළව වහාම ක්‍රියාත්මක වෙමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එලෙස පැමිණෙන විදෙස් දුරකථන අංකයකින් ලැබෙන ඇමතුම් පිළිබඳව තොරතුරු ඉතා ඉක්මනින් දැනුම් දීම සඳහා විශේෂ කෙටි පණිවිඩ සේවාවක් හඳුන්වා දුන්නා. 17.2 ලෙස හඳුන්වා දුන් මෙම කෙටි පණිවිඩ සේවය හරහා එම දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි. මේ පිළිබඳව අප ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පාරිභෝගික සම්බන්ධතා හා පැමිණිලි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මේනකා එච් පතිරණ මහත්මියගෙන් විමසීමක් කළා. මේ දිනවල විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනගන්නට ලැබිලා තියෙනවා දුරකථන පාරිභෝගිකයන්ට විදේශ රටවල් වලින් අන්නාඳුන අංකයකින් ඇමතුමක් ලැබෙනවා. මේ ඇමතුම සටහන් වෙන්නේ මගේ හැරුණු ඇමතුමක් හැටියට. එහෙම නැත්නම් මිස් කෝල් එකක් භාවයේ තමයි දුරකථනය විසන්දි වෙනවා. ඒතර පාරිභෝගිකයන්ට තියෙන කුතුහලය නිසා බොහෝ දෙනෙක් නැවත මෙම අංකයට ඇමතීම් ලබා ගන්නවා. ඉතින් ඇමතීම් ලබා ගන්න අවස්ථාවවලදී ඔවුන්ට විශාල මුදලක් ඒ ඇමතුම වෙනුවෙන් ගෙවන්න සිද්ධ වුණ අවස්ථාව ගැන තමයි අපිට පැමිණිලි ලැබුණේ. ඉතින් අපි පෙරගෙවුම් දුරකථන සම්බන්ධතාවයේ තිබුණ පාරිභෝගිකයන්ගේ ගෙවිගිනුවේ තියෙන ශීෂ්‍ය අහිමි වෙලා ගියා. පසුගෙවුම් ඇමතුම් සම්බන්ධතාවයක් තිබුණාට විශාල මුදලක් බිල් වශයෙන් ගෙවන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා දුරකථන පාරිභෝගිකයන්ට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දන්නා සිටින්නට කැමති. මේ ආකාරයට නන්නාඳුරන විදේශ අංක වලින් ලැබෙන ඇමතුම් වගහැරුණු ඇමතුම් නැවත අමතන්නට එපා. ඒ ඇමතුම් වලට නැවත ඇමතුමක් ලබා ගත්තොත් පමණයි ඔබට බිල් ගත වෙන්නේ. ඇමතුමක් ලබා ගත්තේ නැති කෙනෙකුට බිල් ගත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා අපි අවධාරණය කරන්න කැමති මේ ආකාරයට දුරකථන ඇමතුමක් ලබා ගන්න එපා. ඔබට ඒ ආකාරයේ ඇමතුමක් මිස් කෝල් එකක් ලැබුණොත් තමන්ගේ දුරකථන සමාගමට එම අංකය 1700 කෙටි පණිවුඩ ඔස්සේ දන්වන්න. ඔවුන් කඩිනෙන් එවන් දුරකථන අංක මාලාවම සීමා කරන්න, බ්ලොක් කරන්න, තමන්ගේ ජාලයෙන් සීමා කරන්න කටයුතු කරනවා. දුරකථන සමාගම් මෙලහකටත් තමන්ට ලැබුණු පැමිණිලි අනුව විශාල අංක ගණනක් මේ ආකාරයට සීමා කරා. මේ ආකාරයකට අංක සීමා කිරීමත් සමගම ග්‍රාහකයන්ට එම අංක ඔස්සේ නැවත ඇමතීමට තියෙන අවස්ථාව නැති වෙනවා. එතකොට ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන මේ ආකාරයට පාරිභෝගිකයන් යම්කිසි ආරක්ෂණයක් වීම. ඔබ මේ යම්කිසි ආකාරයක ගැටලුවකට මුහුණ දීලා තියෙනවා නම් අපහසුතාවයකට මුහුණ තමන්ගේ දුරකථන සමාගමට මේ සම්බන්ධයෙන් දන්වන්න. දුරකථන සමාගමෙන් ඔබ සෑහීමකට පත් වෙන ආකාරයේ විසඳුමක් නොලැබුණොත් ඔබට ඒ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් දන්වන්නත් පුළුවන්. පාරිභෝගික භාණ්ඩ රැසක මිල ජනවාරි මාසයේ වන විට අඩු කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නායකාර මහතා පවසනවා. ඒ ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අපි බදු ගණනාවක් අඩු කරලා තියෙනවා මහජනයාට බරක් වැඩිමුණු. නමුත් ඒවා ක්‍රියාත්මකව දැනෙන්න තවත් සුමානයක් හමාරක් යයි. ජනවාරි මැද වෙනකොට බඩුවල මිල අඩු වීමක් වෙයි. බොහොම බඩුව හැමදේ මොකද බදු රාශියක් අපි අඩු කරලා තියෙනවා. මිනිස්සුන්ට සානයක් ලබා දීම පිණිස ඊළඟට
අපි මේ රටේ නිෂ්පාදන වලට වැඩි මිලක් ලබා දෙන්නට කරක් ගත්තා. අද තේවල, ගම්බිරිස්තර, කුරුමිවල, පුවක්කල, කරුක්කල දැන් මිල ටිකක් යට නැගෙමින් වෙනවා. රබර් වල පහ මිල ටිකක් යට නැගෙමින් වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ නිෂ්පාදන කරන ජනයාගේ ආදායම වැඩි වෙයි. පෞගේ කාලේ අපේ ආදායම වැටුණා. අයි තේ මිල වැටුණා, ගම්බිරිස්තර වැටුණා. අපේ වියදම් වැඩි වුණා. අයි හැමදැනම බදු. ඊළඟට අපේ ණය බර වැඩි වුණා. ඒක තමයි දැන් අනිත් පැත්තට අපි රිවර්ස් බදු බර අඩු කරනවා. ආදායම් වැඩි කරනවා. වත්මන් ආණ්ඩුව සහල් ආනයනය කිරීමේ උත්සාහයක නිරත වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නමල් කරුණරත්න මහතා පවසනවා. දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් ආණ්ඩුව හාල් පිටරටින් ගේන්න උත්සාහයක් තියෙන බව පේනවා. මාසිකට 2 මෙට්‍රික් ටොන් ලක්ෂ 3යි අපේ පරිභෝජනය. ඒ අනුව අපි අවුරුද්දකට වී නිෂ්පාදනය කරනවා මෙට්‍රික් ටොන් ලක්ෂ 45 50 අතර. ඒ අනුව මේ අවුරුද්ද තුල ඊට සමාන වී ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරලා තිබෙනවා. එවනම් මේකත් එක්ක අනිවාර්යයෙන්ම වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් රට තුල තාමත් තියෙනවා. මෙන්න මේ වී ටික ආණ්ඩුව හොයා ගන්න ඕනි. මේවා තියෙන්නේ පොළොන්නරුවේ. එමනම් ආල් ලැටියක්වත් රටින් ගේන්න ලෑස්ති වෙන්න එපා. ජනාධිපතිවරණයෙන් පස්සේ හදිසියෙම දින කීපයකට පස්සේ සමූපකාර අංශයට වීතක නිකුත් කිරීම රජයේ අත්තිටෙව්වා. දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් මේ වීතක ඍජුව පුද්ගලික අංශයට මුදාහැරීමේ තීරණයක් ගත්තා. ඒකෙන් රජයට ලැබෙන වී සඳහා ලැබෙන තිබ්බ ආදායමකුත් අහිමි වෙනවා. හැබැයි ඒ ආදායම අහිමි වුණත් කමක් නැහැ. ඒ තොගය සහල් බවට පත්වීම හරහා රජයට සාධාරණ මිලට සහල් ලැබුණා නම් පාරිභෝගිකයට සාධාරණ මිලට සහල් ලැබුණා නම් මේ නව රජයේ පත්වෙද්දි මෙට්‍රික් ටොන් 42000ක් ගබඩාවල තිබ්බා. දැන් මේ තොගෝලින් 42000 මෙට්‍රික් ටොන් 30000ට ආසන්න ප්‍රමාණයක් ගබඩාවලින් එළියට ගිහිල්ලා තිනවා. ඒ තොගය අතරමැදියන් හරහා වැඩි මිලකට යලිත් පාරිභෝගික අතර ගිය එක විතරයි උනේ. ක්ෂණිකව නිර්මාණය වී ඇති ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ ගොඩකවිල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි. අද ආර්ථිකය කඩාවැටලා තියෙන විදිය බලන්න. එදා පැයෙන් පැය දවසින් දවස සෑමදාම රෑ වෙනකොට රූපවාහිනිය තුලින් අපි දැක්කේ මාධ්‍ය තුල වැඩි වෙලාවක් වෙන්කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කඳවුරෙන් ගේන ආර්ථික විග්‍රහයන්. එදා බඳුළුගොඩ මහත්තයා කිව්වේ මේ රටේ ජනතාවට කන්න දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අයිතිය දෙන්න කියලා. හැබැයි අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අද හාල් මිල වැඩි වුණේ එක විතරක් නෙමෙයි. අද හාල් කොහෙන්වත් මිල දීලා ගන්න බෑ. මොකද ඒකට හේතුව තමයි මිල පාලනයක් කරලා තියෙන රජේ. අපි හිතනවා අද අපොහොසත් වෙලා තියෙන රජය මේ ෂණිකව නිර්මාණය වෙලා තියෙන ප්‍රශ්නවලට පැහැදිලි උත්තරයක් දෙන්න. ඒ සියලු ප්‍රශ්න ටික වහගන්න රජය මේ වෙනකොට කරන්නේ දේශපාලන දඩේමක යෑම විතරයි. පාසල් නිලැඳුම් සඳහා යොදා ගන්නා සුදු රෙදිවලට ප්‍රමිති සහතිකයක් ලබා දීමට කඩිනමින් ක්‍රියා කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් කර්මන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පේෂකර්ම දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය ආරක්ෂිත ඇඟලුම් කර්මාන්තයක් හඳුන්වා දීමේ අරමුණින් ඇඟලුම් සඳහා කෙසෙල් කෙඳි හඳුන්වා දීමේ ප්‍රදර්ශනයක් විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඉතින් උදේට කිරිපිටි කියලා වසර විස සහිත ආනයනික කිරිපිටි දරුවටත් පෝන රටක්. ඒ ආනයනික කිරිපිටි මාෆියාවට බය ඒ ගැන සඳහන් කිසිම දෙයක් මාධ්‍යවල පළ නොකරන රටක්. කඩේ කරෝල දිනවා දැන් මැස්ස වහන්නේ. මැස්ස දන්නවා කරෝල අප්සට් කියලා. සීනි දිනවා කුඹි වහන්නේ. කුඹියාගේ ඇඟ ඇතුළේ ඉන්න පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය දන්නවා සීනි අප්සට් කියලා. වසවිස සහිත ආහාර පරිභෝජනයේ ක්‍රමෙන් ඉන්න රටක ඒව වළක්වන්න નિયમિત ආයතනයේ භූමිකාව මොනවා හෝ හේතු මත ඉටු නොවන රටක අපි දරුවන්ගේ ඇඳුම හරි ප්‍රමිතිය හදලා දියණිය කියලා ඒක හරි සෞඛ්‍ය සම්පන්න ඇඳුමක් අඳව ගන්න පුළුවන් නම් ඒක ඉතා වටිනවා. දැන් වවුචර් එකක් නේ දෙන්නේ නිල ඇඳුම් රිදි අපිට අනිවාර්ය කරන්න පුළුවන් පාසල් නිල ඇඳුම සඳහා දෙන සෑම සුදු රිදි කඩකටම මේ ප්‍රමිති සහතිකය තිබීම අත්‍යවශ්‍යයි කියලා. මම බලාපොරොත්තු වෙනවා ඒකාබද්ධ කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් හැටියට මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න. දිවිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලින් 6 දිනක ජීවිතක්ෂයට පත් වේ තිබෙනවා.
ඇඹිලිපිටිය සංකපාල ප්‍රදේශයේදී බස් රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙකට ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් ලොරි රථයේ ගමන්ගත් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයන් 2 දෙනෙකු ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර බවයි උඩවලව පොලිසිය සඳහන් කළේ. තලවකැලේ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානු ඔය බංගලාහත ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් ත්‍රීරෝද රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ත්‍රීරෝද රථකරුගේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි නානු ඔය පොලිසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ නානුය ප්‍රදේශයේ පදිංචිව සිටි හැඩපස් හැවිරිදි පුද්ගලයෙකු වන අතර සිද්ධ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නානුය පොලිසිය විසින් සිදු කරනු ලබනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නෙළුම් දිනිය ප්‍රදේශයේදී බස් රථයක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් ඊයේ රාත්‍රියේදී අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් 18 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත් වුණා. ත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවී යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දැදිගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා. කළුතර මොරොන්තුඩු ප්‍රදේශයේදී මෝටර රථයක වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වීම හේතුවෙන් යතුරු පැදියක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේදී අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ත්‍රීරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා කළුතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණා. මෝටර රථයේ රියදුරු මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර අනතුර සිදු වූ අවස්ථාවේදී එම පුද්ගලයා බීමත්ව සිට ඇති බවයි මොරොන්තුඩුව පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ. අද උදෑසන 9:00 පමණ හොරණ නෑබන මාර්ගයේ අඟුරුවාතුර ප්‍රදේශයේදී වෑන් රථයක් ඇලකට පෙරළී යාමෙන් අනතුරක් සිදු තිබෙනවා. රියදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර වෑන් රථයේ ගමන්ගත් 13 දෙනෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලි ඇල ඉන්ධන පිරූ මල ඉදිරිපිටදී වෑන් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් අද පස්වරුවේදී අනතුරක් සිදු වුණා. මෙම අනතුර අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේ තුල විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk නිල වෙබ් අඩවියට ප්‍රතිඵල නිකුත් කරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසන්නේ. මෙවර උසස් පෙළ විභාගයේ පසුගිය අගෝස්තු මාස 5 වනදා සිට අගෝස්තු මාස 31 වනදා දක්වා පැවැත්වූ අතර ඒ සඳහා පෙනී සිටි විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව 337,704. නව නිර්දේශය යටතේ ඉන් අපේක්ෂකයින් 198,229 පෙනී සිටි අතර පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් 139,475 පෙනී සිටියා. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. මලේකුඩ පයාගල ශ්‍රී පුෂ්පාරාමාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මලේකුඩ නන්ද ස්වාමින් වහන්සේගේ 75 වන ජන්මදිනය වෙනුවෙන් උන්වහන්සේගේ උපදෙස් පරිදි මලේකුඩ පයාගල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාරස්ථානයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය අතර හමුවක් අද පෙරවරුවේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේදී පැවැත්වුණා. එහිදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නීති කැටුම්පත් සම්පාදනය සඳහා ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමිය ප්‍රකාශ කළ බවයි අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. රත්නපුර සහ කෑගල්යන දිස්ත්‍රික්ක දෙකෙහි නගර උපනගර මම්මාවත් සහ රාජ්‍ය ආයතන කේන්ද්‍ර කරගනිමින් රුක් රෝපණ කිරීමේ ව්‍යාපෘතියක් ඊයේ රත්නපුර නවනගරයේ පිහිටි සබරගමුව පළාත් සභා පරිශ්‍රයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිගිරි කොබ්බෑකඩුව මහතා විසින් ආරම්භ කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සබරගමුව පළාත් සභාව සහ රත්නපුර මහනගර සභාව එක්ව සංවිධානය කළ ජලපීතිකා මර්ධන වැඩසටහනක් ඊයේ රත්නපුර නගර සභා බල ප්‍රදේශයේදී පැවැත්ුණා. ගාල්ල දොඩංදුව විස්ටම් ඉංග්‍රීෂ් අකඩමිහි ඉගෙනුම ලබන දරුතරියන්ගේ දක්ෂතා ඇගැයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ විස්ටම් ඉංග්‍රීෂ් අකඩමි 2019 ත්‍යාග ප්‍රධානෝත්සවය සහ සාහිත්‍ය පත්‍ර ප්‍රධානෝත්සවය හික්කඩුව සිංහ සමාජ ප්‍රධාන ශාලාවේදී පැවැත්ුණා. සියත ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන ලංකාවේ අංකිකයේ සිංහල වෙබඩ්විය වන www.siethanews.lk වෙබඩ්විය වෙත යළිතම රාත්‍රී 9:35 සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.